අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම ශශිකලා කඳුබඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළට වලක්වා ගැනීමට සහාය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලයි. හමුදා ප්‍රධානීකුගේ නිවසේදී මියගිය ලාන්ස් කෝපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදාවෙන් පරීක්ෂණයක්. බණ්ඩාරවෙල සතිපොල අවට පදික වෙළඳුන්ගෙන් අයථා මුදල් රැස් කිරීමේ සිද්ධියක් නිසා උණුසුම් තත්ත්වයක්. බල බදු කරුට යම් බලවේගයක් තියෙන බලවේගය තමයි ඌ පළාතේ ප්‍රධානම. බදු කරු කවුද කියන එක මම දන්නේ නැහැ. මේක නගර සභාවට අයිති කාර්යයක්. දැඩි උණුසුම 15 වනදායින් අවසන් කාලගුණයින් අනාවැකි ශ්වසන පද්ධති ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක් වන ඉන්ෆ්ලුවන්සා හේතුවෙන් මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් රෝගීන් 600කට අසන සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම රෝගයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසයි. ඉන්ෆ්ලුවෙන්සා හි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ, හිස රදය, ඇඟපත වේදනාව, උගුරේ අමාරුව, කැස්ස හා නාසයෙන් සොටු දීර ගැලීමයි. ඊට අමතරව ඇතැම් පුද්ගලයින්ට වමනය හෝ පාචනයද මෙම රෝගයේ හේතුවෙන් ඇති විය හැකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම රෝග ලක්ෂණ ඇත්නම් සෙනඟ රැස්වන ස්ථාන හා අවස්ථා මග හැරීම, කැස්සක් හෝ කිවිසුමක් ඇතිවන විටදී මුඛය හා නාසය ලේන්සුවකින් හෝ තම වැලමිටින් ආවරණය කර ගැනීම, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වහාම හමුවීම යන ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ගර්භිණී මාතාවක් දැක්කොත් උණ හැදිලා ඉන්න කිසිදු පමාවකින් තොරව ඒ අයට රෝහල් ගත වෙන්නට එහෙම නැතිනම් වෛද්‍ය උපදේශ කරලා මේ යන්නට උපදෙස් දෙන්න. මොකද පමා වෙලා ආවොත් රෝහලකට ඒක තමයි අපට තියෙන අවාසිදායකම දේ මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ සංකූලතා වලින් වළක්වා ගන්න. ඒ නිසා විශේෂයෙන්ම ගර්භිණී මාතාවක් හුඟක් වයසක කෙනෙක් කුඩාම දරුවෙක් මේ වගේ අයට ප්‍රතිශ්‍යාව හැදිලා තියෙනවා දකින්නවා නම් ඒ අය හැකි ඉක්මනින් වෛද්‍ය උපදේශ කරලා ලං කරවන්න. එතකොට අපිට ඒ අයගේ රෝග තත්ත්වය සමනය කරලා සංකූලතා ඇති විශේෂයෙන්ම නියුමෝනියා තත්ත්වයට යන එක වළක්වන්න අපට පුළුවන්. ඒට උදව් වෙන්න මේක තමයි මේ අවුරුදු කාලේ අපි කළන්න ඕනි හොඳම දේ ප්‍රජාව රෝග ආබාධ වලින් අඩු කරගන්න. රටම සිංහල සහ හින්දු අලුත් අවුරුදු සිරියෙන් ඇලලී ගිය බක් මාසයේ ආරම්භයේම ලහිලහියේ අවුරුද්දට සූදානම් වන ජනතාවට වෙනදාට වඩා දැඩි හිරු රශ්මීන් පීඩාවට පත්වන්නට සිදුව තිබෙනවා. මේ අප ඒ පිළිබඳව කළ සොයා බැලීමක්. බඩු ගන්න තමයි ආවේ. ගොඩාක් රස්නේ වැඩි ඉති. අවුරුද්දේ වැඩක් කරගන්නත් බෑ ඉතින් නේද? ගිනි ගොඩක් උඩ ඉන්නවා. හැවන කිටියත් ඇඟට සැර තේරෙනවා. එළියන අමාරුයි කොහොමත් ඉන්න. රස්නේ වැඩි මේ දවස්වල ගොඩක්. දැන් රැට වුණත් නිදා ගන්නකොට හරිම දාඩියක් තියෙන්නේ. ෆෑන් දාගෙනත් ඉන්න බෑ. අලුත් අවුරුද්ද වෙනුවෙන් බහන්න මිලදී ගැනීමට කොළඹ නගරයට පැමිණි ජනතාවත්, කොළඹින් තම ගම්බිම් බලා යන ජනතාවත් දැඩි අවරශ්මියෙන් බැටකන අයුරු අප කැමරාවේ සටහන්ුනේ මෙලෙසින්. ඊට ප්‍රධාන හේතුව මේ දිනවලදී සූර්යා ශ්‍රී ලංකාවට මුදුන්ව පැවතීමයි. දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාස 5 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවට ඍජුව ඉහළින් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව දහවල් 12:12ට බංගදෙනිය, වාරියපොළ, දම්මනතැන්න, තුම්පලන්චෝලේ සහ මකිලදතිව් යන ප්‍රදේශවලට සූර්යා මුදුන්ව පැවතියා. මේ දවස්වල අපිට පාරෙන් නැත්නම් අමාරු කෙදිනේදා වැඩක්වත් කරගන්න තරම් අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඉන්න බැරි තරමට රස්නේ ඉති. ඉන්න බැරුවයි කරන්න දැන් නැතිකම ඉන්නවා. හෙට දිනේදී කල්ලඩි, අකුරණ, ගිරිතලේ, කටුවන්විල, එලිෆන් පොයින්ට් යන ප්‍රදේශවලට සූර්යා මුදුන්වනවා. මේ දිනවල දිවයිනට ඉහළින් සූර්යා මුදුන් වෙලා තියෙනවා. මෙය ඇති වුණේ අප්‍රේල් මාසේ 5 වෙනිදා. මෙය දිවයිනෙන් බැහැර වෙලා යනවා අප්‍රේල් මාසේ 15 වෙනිදා. මේ කාල සීමාව තුළ සූර්යාලෝකයේ දිවයිනට වැඩියෙන් ලැබීමක් වෙනවා. මේ හේතුව නිසා දිවයිනවට තියෙන ජලාශවල ජලය රත් වෙලා වාෂ්ප භවණය කියන සංසිද්ධිය ඇති වෙනවා. එතකොට මේ ජල වාෂ්ප තියෙන හින්දා අපේ ඇඟට දාන දාඩිය ඉක්මනින් වීල්ලා යන්නේ. සමහරු හිතනවා මේක මේ අධික රස්නියක් කියලා. නිසි කලට වැසි ලැබී නියං තත්වය පහව යන ලෙස ප්‍රාර්ථනා කරමින් පසුගිය වසරේ දිඹුලාගල සොරිවිල දේවාලයට වූ භාරය ඔප්පු කිරීමේ දේව පූජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ භාරයේ අනුහසින් පුලතිසි පුරවරයට උදා වූ සශ්‍රීකත්වය හේතුවෙන් මෙම භාරය ඔප්පු කිරීම සිදු වූ බවයි.
පසුගිය සමයේ පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට දැඩි නියන් තත්ත්වයක් බලපෑ අතර ඒ හේතුවෙන් වැව් අමුණු සිඳි ගොස් කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 24 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහවැලි ගොවීන් දිමුලාගල සොරිවිල දේවාලයට බහරයක් වෙමින් ඉල්ලා සිටියේ වැසි ලැබී රටට සෞභාග්‍ය උදාවන ලෙසයි. භාරයේ අනුහසින් වැසි ලැබී පුලතිස්ස පුරවරයට උදා වූ සශ්‍රීකත්වයේ හේතුවෙන් එම භාරය ඔප්පු කිරීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වයෙන්. පැවති ආගමික වතාවත්වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව අතර මහවැලි ගොවීන් විසින් මහකන්නේන් ලබාගත් අස්වැන්නේ අග්‍ර කොටසින් කිරි ඉතිරිවීමේ මංගල්‍යයද මීට සමගාමීව සිදු කෙරුණා. මෙහිදී සිදු කෙරුණු අංකලීය ජන ක්‍රීඩාව මෙන්ම ආදිවාසීන් ඉදිරිපත් කළ කිරි කොරහා ශාන්ති කර්මයේ නැරඹීමටද ජනාධිපතිවරයා එක් වුණා. ජනාධිපතිවරයා ගොවීන් සහ මහවැලි නිලධාරීන් සමග සුහද හමුවකට දික්ුණේ අනතුරුවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. මේ රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවායි කියලා අපි කවුරුත් කිව්වා. නමුත් දැන් එක එක්කෙනා එක එක විදිහේ කකුල යදීමේ ව්‍යාපාරයක් ගෙනියමින් ඉන්නවා. සමහරු කියනවා අපිට නව මැතිවරණ ක්‍රමයක් තමයි ප්‍රධානතම වැඩේ. කට්ටියක් කියනවා නෑ නෑ අපට බලේ බෙදා හැරීම විතරයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ මේ ඔක්කොම අඩංගු නව ව්‍යවස්ථාවක් අපිට අවශ්‍යයි. දින 100 කාණ්ඩු කාලයේ 19 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. නමුත් ඉතින් ඒකත් පොරොන්දු වුණු ආකාරයේ වුණේ නෑ. ජනමත විචාරණයකට නොවන එක එක පක්ෂවල එක එක අදහස් තියන්න පුළුවන්. නව ව්‍යවස්ථාවක් ඇති කරනවායි කියලා පොරොන්දු වුණා. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවායි කියන එක අපි පිළිගන්න ඕනේ මුලින්ම. අර පැරණි සංකල්ප ඉදිරියට තියාගෙන මේවා ගෙනියන්න බෑ. අර්ථවත්ව බලය බෙදා හැරීම සිදුවිය යුතුයි. එක එක පක්ෂවලට එක එක වොමනා තියෙනවානේ. හැම කෙනාම පිළිගන්නා පිළියමක් ඕනේ. යම් විදිහක සූදානමක් තියෙනවා Tamanට වොමනා මැතිවරණ ක්‍රමයක් අපි කරපිට පටවන්න. අනිත් එක දැන් තියෙන සංශෝධන ඔක්කොම සැලකිල්ලට ගත්තාම മന്ത്രിවරු 10000ත් එක්ක පළාත් පාලන ක්‍රමයක් මේ රටේ නියත් කරන්න අපිට ආර්ථික ශක්තියක් තියෙනවා. දුක කරන්න බෑ. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී දේශපාලනඥයන්ට නොව පක්ෂයට මූල්‍යමය ආධාර ලබා දෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේ කම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. දේශපාලන පක්ෂවල මෙතිවන කොමසාරිස්වරයාට දීපු වත්කම් පිළිබඳ බලනකොට ඌතුමාලගේ පක්ෂය බොහොම දුප්පත් පක්ෂයක්. මොකද අපේ පක්ෂය ඇත්තටම බොහොම දුප්පත් තමයි. මම මේ සම්දාන ලේකම් වෙනකොට අපේ ගිනිමෙ තිබුණේ 110,000කටත් අඩු මුදලක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඒ වගේ. ඉතිරිදී මෙතිවනක් කරගැනීමට අපහසු වෙනවා. තියෙන මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඉතින් මෙතිවන කරනකොට එහෙම ටිකක් ඉතින් කවුරු හරි උදව් කරොත් හොඳයි. අපි ආරාධනා කරනවා ඊට පස්සේ කවුරු හරි දේශපාලඥයන්ට උදව් කරන්නේ නැතුව පක්ෂවල අරමුදල් වලට සල්ලි දෙන්න කියලා. ඒක තමයි හොඳම වීම. ප්‍රසන්න රණතුංග ජනාධිපති මන්දිරයේ වැටලීමක් සම්බන්ධයෙන් ඊටරිදා ඔය ඉතින් කියනවනේ ඔහම වැටලිලි ඕන තරම් කරන ඔය මේ සෙනග් ගේන්න බැරි වුණාම තහනම් කරව ගන්න පුළුවන්ද කියලානේ බලන්නේ ඔවා. වටලන්න නෙවෙයිනේ මේන්නේ මේයි පෙළපාලි. මේ කම්කරුවන්ගේ දිනේ වැටලීම් කරන දිනයක් නෙවෙයිනේ. යලේ විදුලිය සියලු පහසුකම් සහිතව ආරක්ෂාව අගමැතිතුමා දීලා තියෙන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ල ඒක කරන්න තියෙන්නේ. ඔබට ඔබතුමා කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධ විපක්ෂයේ අතර යම්කිසි ගනුදෙනුවක් තියෙනවා කියලා. එහෙම කතාවක් තියෙනවනේ. ජනාධිපතිතුමාට වැඩියෙන් විවේචනය කරන කට්ටිය, ඒ වගේම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචනය කරන කට්ටිය එක්සත් ජාතික පක්ෂෙත් එක්ක සම්බන්ධ වෙලා තමයි කටයුතු කරන්නේ. නැත්තම් හරිනම් එක්සත් ජාතික පක්ෂය ගැන එපයි කියන්නේ. මේ කියන්නේ මේ ශ්‍රී ලංකාවකට විරුද්ධව. අද හාට් ටෝක් තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන්. දැන් මේ නිදහස් පක්ෂේ හිටපු මහලේකම්තුමා ජනාධිපති වෙන්නත්, එක්සත් ජාතික පක්ෂේ හිටපු මහලේකම්තුමා දේශපාලන වශයෙන් නන්නත්තර වෙන්නත් බලපෑවේ මොන දේශපාලන තීන්දුවද? ඇත්තටම මම කියන්නේ දේශපාලන වශයෙන් මම නන්නත්තරයි කියලා. මේකට බලපාපු තීරණේ පහුගිය ජනාධිපතිවරණයේදී ගත්ත තීරණේ. ඒ ගත්ත තීරණය ගැන ඔබට අද තියෙන්නේ දුකක්ද නැත්නම් ලැජ්ජාවක්ද? කනගාටුවක් තිබෙනවා. සමහරලාට දේශපාලන තීන්දුව නිසා එම් වෙනවා. හැබැයි දැන් හිටපු ජනාධිපතිතුමා මේ මැතිවරණයේදී ජනාධිපති වුණා නම් ඔබ අද ලොකු ඇමතිවරේ. සමහර විට එම් වෙන්න තිබුණා. එදා ඇත්තටම එහෙම හිටපු ජනාධිපතිතුමා ජනාධිපති වුණා නම් අද ඉන්න ජනාධිපතිතුමා කොහේ ඉඳීද? හිරේ වගේ?
මට ඒව අනාවැකි කියන්න බෑනේ. බැසිල් රාජපක්ෂ මහත්මයා හදලා තියෙනවා අලුත් පක්ෂයක් පොදු ජන පෙරමුණ කියලා. අදහසක් නැද්ද සම්බන්ධ වෙන්නේ ඒ පක්ෂයට? මගේ නම් එහෙම වෙන අදහසක් නෑ කිසිම දේශපාලන පක්ෂයක සමාජිකත්වයක් හෝ සම්බන්ධ වීමක් ගැන හිතන්නේ. මේ වන විට ඔබතුමා කැමති දේශපාලන චරිතය හිටපු ජනතුමාද නැත්නම් වර්තමාන ජනතුමාද? මං ඒ එකකටවත් එකඟ වෙන්නේ නැහැ. දැන් එදා ඔබතුමා තෝරගත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා නම් අදත් ඔබතුමාගේ කැමතිම දේශපාලඥයා වෙන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයානේ. නෑ මම එක්සත් ජාතික පක්ෂිකෙක්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා දින්න නම් ඔබතුමා ඔය දේ කියන්නේ නැහැ නේද? මම එතුමාට කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ මං කිසිත් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. හිටපු ජනතුමා කියනවා වෙසක් පොයවල් දෙකකින් ආණ්ඩුව පෙරලනවා කියලා. ඔබතුමා හිතනවාද එහෙම කරන්න පුළුවන් කියලා? නෑ අපි වේදිකාවලදී නොඑක් දේවල් කියනවා. මිනිස්සු ඒ කියන්නේ තමන්ගේ අනුගාමිකයන්ව ධෛර්යමත් කරලා තියාගන්න. දැන් ඔබතුමා මේ හිටපු ජනතුමාගේ පැත්තර නෙමෙයි ටිකක් ඒකට හරහට කතා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට ආයිත් ඔය එක්කෙන්ඩ යන ඩීල් එක හරි ගිහිලා වෙන්න ඇති. මම කිසිම ඩීල් එකක් නැහැ. කබීර් රෂීද් මහත්මයාගේ දුන්න සිග්නල් එක අගමැතිතුමාගේ සිග්නල් එකද දන්නේ? මම හිතනවා එහෙම වෙන්න ඇති කියලා. ඒක මට විශ්වාස කරන්න පුළුවන් එහෙමනේ. නෑ දැන් එන්නත් කියලා නම් මහලේකම්තුමා ඉතින් යන්නනේ තියෙන්නේ. ටික දවසක් එකට දෙන්න. අපිට කතා බහ කරගන්න හුඟක් දේවල් තියෙනවා. ඒ විසඳනහම තීරණයක් දෙමු. කෙහෙලිය රඹුකැල්ල මහත්තයා නම් එක්සත් ජාතික පක්ෂයට යන්න හදනකොට වැලැක්කේ කිරියැල්ල මහත්තයා කියලා ආරංචි ගියානේ. ඔළුවරන්නේක ඇත්තද? මම දන්නේ නැහැ. ඒවා මාධ්‍යේ නම් පළවෙලා තිබුණා එහෙම කතා. ඔබතුමාට ආයෙත් එක්සත් ජාතික පක්ෂයට යලි එක් වෙන්න බාධක වෙලා තියෙන්නේ කිරියැල්ල මහත්තයාද? මම ඒ ගැන ප්‍රසිද්ධ යමක් කියන්නේ නැහැ. අපි දැක්ක මාධ්‍ය වාර්තා පළවෙලා තියෙනවා මේ සරත් ෆොන්සේකා මහත්මයාට තනතුරක් දෙන්න හදනවා කියලා. ඒක පක්ෂයේ තීන්දුවක්. හැබැයි මම පුජ්‍යලිකව විශ්වාස කරනවා ඊට වඩා පුජ්‍යලයන් ඉන්නවයි කියලා. එයා වේතනට ගෙනල්ලා පක්ෂයේ නායකයෙක් හැටියට පත් කරන්න තීන්දුව කරනවා නම් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවුරුදු 30 ගණක් වැඩ කරපු මම ජනාධිපතිවරණයේදී තීන්දුවක් ගත්තයි කියලා මෙහෙම පැත්තකට තල්ලු කරන එක සාධාරණද කියලායි මට අහන්න තියෙන්නේ. ඔබේ නඩුවට දැන් සාක්ෂි දෙන්න ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි සිතාසිනිකුත් කළා මහ අධිකරණය. ඔබතුමා හිතනවද උන් දෙන්න ඇවිල්ලා ඔබතුමාට විරුද්ධව සාක්ෂි දෙයි කියලා? මම ඒ ගැන මොකුත් දන්නේ. දැන් අපි දකීත් දන්නේ 2021 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ කටයුතු මෙහෙවනකොට 37 නායක මහත්තයා. සමහර විට එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ වේදිකාවේදී ඔබතුමා හිටපු ජනතුමාට චෝදනා කරවෙද්දී දන්නේ. දේශපාලනේ මං කිව්වේ සදාකාලික මිතුරෝ සහ සතුරු නැහැ කියලා. දැන් හිරුසියයි විශේෂාංගය. හිරු සියයේ හරහා ඊයේ අප හෙලිකලේ සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින රුසියානු කාන්තාවන් පිරිසක් සංවිධානාත්මකව ගණිකා සේවයේ යෙදෙන අයුරුයි. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනුකරුවන් සොයා ගන්නා මොවුන් පැය දෙකක් ගත කිරීම සඳහා අය කරන මුදල රුපියල් 75,000ක්. ආගමන විගමන දෙපාර්තමේන්තු වීසා සහ පත්‍යන්ත පාලක WMMB වීරසේකර මහතාගේ මෙහෙයවීම මත මෙම ගණිකා ජාවාරම වැටලීමට කටයුතු කළා. ගණිකා සේවය සැපීම සඳහා මෙම රුසියානු ජාතික කාන්තාවන් කොළඹ සුපිරි පන්තියේ හෝටලයේ කාමරයක් තුළට පැමිණි පසු ආගමන විගමන නිලධාරීන් තමන් කවුරුන්දැයි මෙලෙස හඳුන්වා දුන්නා. You have the cooperate with us, passports, please. Right? Can we have the passport? You have to cooperate with us. We are not going to put you into this and handcuff. You have to surrender your passport. රුසියානු කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී මොවුන් සියලු දෙනාම මෙරටට සංචාරක වීසා මත පැමිණ කලකපටන් මෙම ජාවාරමේ යෙදෙන බවට තොරතුරු හෙළි වුණා. ඔවුන් හෙළිකලේ කාලයෙන් කාලයට කණ්ඩායම් වශයෙන් රුසියාවේ සිට පැමිණ කුලී පදනව මත ලබාගෙන ඇති කිරුලපන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ලැගුම් ගනිමින් මෙම ජාවාරමේ නිරත වන බවයි. එක් අයෙකු දිනපතා ගනුදෙනුකරුවන් 3 දෙනෙකු පමණ අන්තර්ජාලය ඔස්සේ සොයාගෙන විශාල මුදලක් උපයා ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවුණේ. වැටලීමේදී ආගමන විගමන නිලධාරීන් බහරට ගැනුණු මෙම රුසියානු කාන්තාවන් 5 දෙනා මේ වන විට මිරිහානේ පිහිටි විශේෂ රැඳවු මධ්‍යස්ථානයේ රඳවා තබා තිබෙනවා. පරීක්ෂණ කටයුතු අවසන් වූ පසු ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතයි. ගජවර්ජමේන්තුවේ සේනා විධායක මේ ජනරල් උබේ පෙරේරා මහතාගේ නිවසේ රාජකාරී කළ සෙබලෙකු හදිසියේ මිය යාම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් පරීක්ෂණයක් සිදු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සේවරත්න මහතා පවසනවා. මියගිය සෙබලාගේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සිදු ආකාරය පිළිබඳ ඔවුන්ට සැකයක් පවතින බවයි.
මෙලෙස මියුගොස්සැත්තේ ගජපා රෙජිමේන්තුවේ තුන්වන බලෑණියේ ලාන්ස් කෝපරල් BDM සෙනවිරත්න යනායයි. යුද හමුදා නිලධාරීන් ඥාතීන්ට දැනුම් දී තිබෙන්නේ ගජපා රෙජිමේන්තුවේ සේනා විධායක මේජර් ජෙනරල් උබේ පෙරේරා මහතාගේ නිවසේ අරක්කැමියෙකු ලෙස සේවය කර ඇති මෙම සෙබලා ගෙල වැළලාගෙන මියුගොස් ඇති බවයි. නමුත් හමුදා නිලධාරීන් වරින් වර පරස්පර ප්‍රකාශ සිදු කළ බැවින් මෙම මරණය සැකසහිත බව මියගිය හමුදා සෙබලාගේ ඥාතීන් කැකිරාව පොලිසියට ඊයේ දිනේ පැමිණිල්ලක් සිදු කළා. ඒ අනුව කැකිරාව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඊයේ පස්වරුවේ කැකිරාව පොලිසියෙන් පැමිණ යුද හමුදා සෙබලාගේ දේහය අනුරාධ පුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. රෝහල් බලධාරීන් අද දිනේ ඥාතීන්ට දන්වා ඇත්තේ එළඹෙන 11 වෙනිදා මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන බවයි. කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය රොෂාන් සෙනවිරත්න මහතා පවසන්නේ යුද හමුදා සෙබලාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි. බණ්ඩාරවෙල සතිපොළවට පදික වෙළඳුන්ගෙන් නීති විරෝධී ලෙස බදු මුදල් අය කළ බව කියන සිද්ධියක් හේතුවෙන් අද එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ අදාළ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී බණ්ඩාරවෙල සතිපොළවට පදික වෙළඳුන්ගෙන් පොළ බදුකරු තර්ජනය කර අයථා ලෙස මුදල් අය කරන බවට එම වෙළඳුන් චෝදනා කරනවා. එම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද සතිපොළට පැමිණියේ පොලිස් නිලධාරීන්ද සමගයි. මන්ත්‍රීවරයා පවසන්නේ පොළ භූමියෙන් පිටත පදික වෙළඳුන්ගෙන් බදු අය කිරීමට පොළ බදුකරුට අයිතියක් නොමැති වුවත් ඔහු බලපත්‍ර කොන්දේසි පවා උල්ලංඝනය කරමින් බදු අය කරන බවයි. මේකේ තියෙන්නේ පාරිභෝගික ද්‍රව්‍ය වෙළඳාම සඳහා පොළ පැවැත්වෙන දිනයන්දී පමණක් වෙළඳෙක් බිම් කොටස් වෙනුවෙන් වර්ගාඩියකට රුපියල් 10 ගෙවන්න ඕනි. පොළ බදුකරුට යම් බලවේගයක් ඇත. ඒ බලවේගය තමයි ඌ පළාතේ ප්‍රධානම. අනතුරුව මන්ත්‍රීවරයා මේ ස්ථානයට පොළ බදුකරුද කැඳවුවා. රුපියල් 10ක් ගන්න ඕනි පුද්ගලයාගේ. ඔය අරන් තියෙන රුපියල් 10ක්. මන්ත්‍රීවරයා පොළ භූමියෙන් පිටව ගියේ නැවත මෙවැනි සිද්ධියක් වුවහොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිසියට පවසමින් මේ සම්බන්ධයෙන් එළවන චෝදනා පිළිබඳව අප ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගෙන් විමසීමක් කළා. බදුකරු කවුද කියන එක මම දන්නේ නැහැ. මේක නගර සභාවට ඇති කාර්යයක්. හැබැයි මම දන්න විදිහට මේ බදු එකතු කරන බදුකරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ගෙදරට පල්ලෙහා ගෙදර කෙනෙක් මෙයා. මෙයාට මේ මුලින්ම බදු එකතු කරන්නත් මේ සිල්ලර පොර ලබා දීලා තියෙන චමින්ද විජේසිරි. දැන් මං හිතන්නේ මෑත කාලේ චමින්ද විජේසිරිට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බණ්ඩාරවෙල නගර සභාවේ යාට එකතු වෙන මුදල් එකතු කරගන්න විදිහ නැති හින්දා මේ අයත් එක්ක අමනාපයක් වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒවා පෞද්ගලික ආරවුල්. ජාතික රෝහලේ ජල ටැංකිය මතට නැගීමට උත්සාහ දරූ වෛද්‍යවරුන් දෙදෙනෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වීමට උත්සාහ දරුවේද යන පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවයි. ජාතික රෝහලේ පිහිට ඇති මෙම ජල ටැංකියට නැගීමට උත්සාහ දර ඇත්තේ 33 හා 29 වැනි වියේ පසුව වෛද්‍යවරයෙකු හා වෛද්‍යවරියක්. තවත් මාස කිහිපයකින් මොවුන් විවාහ වීමට නියමිතව සිට ඇති බවට කරුණු අනාවරණ වී ඇතැයි පොලිසිය පැවසුවා. ඊයේ රාත්‍රී 10:50ට පමණ ඔවුන් දෙදෙනා ජල ටැංකිය දෙසට ගමන් කරන අයුරු රෝහලේ ආරක්ෂකංශ සාමාජිකයෙකු දැක තිබෙනවා. නමුත් අදාළ අවස්ථාවේ ඔහු ආහාර ගනිමින් සිටි හෙයින් ඒ පිළිබඳ විමර්ශන කර නැහැ. එහෙත් පසුව කළ සොයාබැලීමේදී ජල ටැංකිය අසලින් කාන්තා පාවහන් යුගලක් හමුව ඇති අතර වැඩිදුරටත් සොයාබැලීමේදී වෛද්‍යවරුන් දෙදෙනා ටැංකිය මතට නැගීමට උත්සාහ ගනිමින් සිට තිබෙනවා. ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි මරදාන පොලිස් නිලධාරීන් වෛද්‍යවරුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ ඔවුන් කිසියම් මත්ද්‍රව්‍යයක් ලබාගෙන සිටියේද යන්න පිළිබඳ අදාළ අවස්ථාවේ ඇති වූ සැකය මත වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍යවරුන් දෙදෙනාගේ රුධිර හා මූත්‍රා සාම්පල් ලබාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කළ බවයි. ඔවුන් දෙදෙනා වෙත
විනය පරීක්ෂණයක් කිරීමට කටයුතු සූදානම් කළා තියෙනවා. ඒ කටයුත්ත ඉදිරියේදී සිදුවේ. රෝහලේ නීති රීතිවලට විරුද්ධව යම් සිදුවීමක් මෙතන සිදුවලා තියෙනවා. ඔවුන් විනෝදයේ සඳහා නැගීමට උත්සාහ කර බව තමයි ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණේ. මේක ඉතාමත් බාරදූර කටයුත්තක්. රෝහලේ ආරක්ෂක තත්ත්වයට විශාල ගැටලුවක්. ඒ නිසා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජල ටැංකිය මතට නැගීමට උත්සාහ දරූ හේතුව අනාවරණ වී නැහැ. පොලිසිය පැවසුවේ ඔවුන් පසුව පොලිස් ඇප මත මුදා හැරි බවයි. ජනාදරයට පාත්‍ර වූ සිනමා නිර්මාණ රැසක් බිහි කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලාකීර්ති වසන්ත ඔබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. මේ අන විට ඔබේසේකරයන් 80 වන වියේ පසු වුණා. සත්සමුදුර චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස 1967 වසරේදී තම සිනමා ගමන ආරම්භ වූ වසන්ත ඔබේසේකරයන් වර්ෂ 1970 දී වෙස්ගත්තු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා කර්මාන්තයට පිවිසියා. වල්මත්තු වූ, දියමන්ති, පළඟැටියු, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, අසිනි වර්ෂා ඇතුළු චිත්‍රපට වසන්ත ඔබේසේකරයන්ගේ නිර්මාණ අතර වනවා. ඔහුගේ දේහය කොළඹ පෞද්ගලික මල්ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙරට සිනමාව සුපෝෂණය කිරීමට අමිල මෙහෙවරක් ඉටු කළ ඔබේසේකරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්ත පුදුසුසාන භූමියේදී සිදු කෙරුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. රට පුරා සංවර්ධන ව්‍යාපෘති සිදුවෙද්දී තවමත් බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු ගම්මානයක් පිළිබඳ තොරතුරු හම්බන්තොට කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් වාර්තා වනවා. කටුවන කෙසෙල්වත්ත ගම්වාසීන් පරම්පරා ගණනාවක සිට මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ගම්මානයට පාලමක් නොමැතිවීමයි. මේ හම්බන්තොට කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කෙසෙල්වත්ත ගම්මානයයි. කෘෂි කර්මාන්තයෙන් සිය ජීවිකාව සපයා ගන්නා මේ ජනතාව ගෙවන්නේ ඉතා දුක්බර ජීවිතයක්. පරම්පරා 4ක පමණ කාලයක සිට මේ වැසියන් ඌරුබකෝය තරණය කිරීමට තමන් විසින්ම සකස් කරගත් මේ ඒදඬු පාලම භාවිත කරනවා. හිඟුරකන්ද, අලුදෙනිය, මැදකන්ද ආදී ගම්මානවල ජනතාවද දිනපතා මේ ඒදඬු පාලමින් අවදානම් ගමනක නිරත වන්නේ වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවුණු පසුබිමකයි. වතුර වැඩි වෙලා ඔය පිටාර ගලනකොට මේ ඒදඬු තියෙන්නේ. එතකොට අපිට යන්නේ තැනන්නේ. ඒදඬෙන් වැටිලා අතපය කැඩිච්ච අය 10කට වැඩි. 4 දෙනෙක් මැරලා තියෙනවා. ඇත්තටම පුදුමාකාර දුකක් තමයි මේ කෙසෙල්වත්තේ අය විඳින්නේ. ඒදඬු දැන් ගොඩක් දිරලා තියෙන ඇත්තටම අපි ගොඩක් දුර ඉඳලා මේ කිතුල් කොටගෙනක් දාගෙන තියෙන්නේ ගොඩක් අමාරුවෙන්. ගම්මානෙට ස්ථිර පාලමක් ලබා දෙන්න ඉල්ලා අවස්ථා ගණනාවකදී හම්බන්තොටින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඇත්තටම අපි ගැන නම් කිසිම කෙනෙක් හොයන්නේ බලන්නේ නැහැ. අපි දේශපාලඥයන්ට කියලා තියෙනවා කිසිම පිළිසරක් නම් අපිට නැහැ. මේ ඒදඬු පාලම හරහා ගමන් කරන තවත් කෙනෙකු ඌරුබකෝයට බිලිවීමට පෙර කටුවන කෙසල්වත්ත ගම්මානෙට පිවිසීමට ස්ථිර පාලමක් ඉදිකර දීම බලධාරීන්ගේ යුතුකමක් නොවන්නේද? අපි ඉතින් වලපයයි ගොඩපයයි නේද? අපේ පණ තියෙද්දි අපිට එක දවසක් ගිහින් මැරෙනොත් ඇති මහත්යෝ පාලම. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. අලුත් අවුරුදු සමයේ සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩවල මිල ගණන් සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද කොළඹ පිහිටි සුපිරි වෙළඳ සැල් කිහිපයක සංචාරයක නිරත වුණා. එහිදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ සුපිරි වෙළඳ සැල් කිහිපයක් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමටද අමාත්‍යවරයා පියවර ගත්තා. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට බස් රථ ප්‍රවිෂ්ට වන ප්‍රධාන පිවිසු මාසල වෙළඳ සැල් හේතුවෙන් ළඟම බස් රථ රියදුරන් දැඩි අසීරුතාවකට පත් වූ අතර මෙම තත්ත්වය මත අලුත් අවුරුදු සමයේ ගම්බිම්බලා යාමට සිටි මගීන්ටද දැඩි බලපෑමක් එල්ල වුණා. අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ 7 වන සතියට අදාළ තරඟ ඊයේ අවසන් වුණා. ඊයේ පැවති තරඟ කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන්නන්නට අපි දැන් සූදානම්. අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියට අදාළව කොළඹ රාජකීය සහ කටුකස්තර ශාන්තන්තුනි විදුහල් තරඟ වැදුණේ රාජකීය විද්‍යාල රග්බි ක්‍රීඩාංගණයේදී. මේ තරඟයේ ලකුණු 48ට 35ක් ලෙස ජය ගන්නට රාජකීයයන් සමත් වුණා. ඔවුන් ලකුණු රැස්කළේ උත්සාහක දිනුම් 2ක්, ගොළු දිනුම් 5ක් සහ දඬුවම් 5ක් මගින්.
Bambal piti shanta pitra vidhuala samaga pavathi tarange lakunu 35ta 24ak lesa jayagannata Mahanura Dharmaraja Vidyalaya samathuna. Me tarange pavathune Mahanura Nitya Vilak Kridanganeedi. Jayagrahi Dharmaraja kandayame lakunu 35ta utsaha dinum 3ak golu dinum 2ak saha danuwam para 2ak athulath una. Maradhana Shanta Joseph Vidyalaya BS Seranayake vidhuala samagin tarange wedune Velisaranawa Kamuda Kridanganeedi. Shanta Joseph kridakayan mema tarangen lakunu 72ta 10ak devanta jayak wartha kala. Oun lakunu raskale utsaha dinum 6ak saha golu dinum 6ak magin. දේශීය කෙළිබිමේ තවත් තොරතුරු සමගින් හිරු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් දැන්. කාන්තා මීටර 800 සව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිටුවන්නට ගායන්තිකාබේ රත්න සමත් වුණා. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති ජාතික මනරල ක්‍රීඩා තීරින් තරඟාවලිය අදාළ ඉසව මිනිත්තු 2යි තත්පර 2.55කින් අවසන් කරමි. මෙමෙ ඉසව ජය ගනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ එල්.ඒ. නිමාලි දෙවන ස්ථානයේ ඉසව අවසන් කළා. නිමාලිගේ තරඟ නිමි කාලයේද ඇය විසින්ම පිටුවා තිබූ පැන ශ්‍රී ලංකා වාර්තාව අභිවායම විශේෂත්වයක්. මෙතර කාන්තා තුන් පිමේ සවෙන් මීටර 14.67ක දුරක් වාර්තා කළ විදුෂා ලක්ෂානිද එමේ සවෙන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළා. මෙට අමතරව ජාතික මනරල ක්‍රීඩා තීරින් තරඟාවලියේදී කාන්තා මිටි විසිකිරීම සහ රිටිපැණීමේ ශ්‍රී ලංකා වාර්තාද අලුත් වීම විශේෂත්වයක්. සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරඟාවලියේ ශූරතාව දිනා ගන්නට කොළඹ පාපන්දු සමාජයේ සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී ජාවලෙන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් තරඟේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම එක් ගෝලයක බැගින් ලබාගෙන සිටියා. ඒ අනුව තරඟේ ජයග්‍රහකයන් තීරණය කෙරුණේ දඬුවම් පාර මගින්. කොළඹ පාපන්දු සමාජයේ දඬුවම් පාර හතරක් සාර්ථක කරගනිද්දී ජාවලෙන් කණ්ඩායමර නිවැරදි වෙල්ල කළ හැකි වුණේ දඬුවම් පාර තුනක් පමණයි. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න tire දිස්වන පරිදි හිරු SMS ප්‍රෝති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට රාත්‍රී 7ට. සුභ රාත්‍රියක්.